ඔව් ලංකාවේ සිටියා නම් මේ වගේ දෙයක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා ආණ්ඩු පක්ෂය තුල සාකච්ඡාවක් ආවා. ඔන්න ඔය සාකච්ඡාවට ඇත්ත ගත්තොත් අඥාන උද්දාමයකට ආවා මේ 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 විශ්වාස භංග ඉදිරිපත් කරන අය. ඇත්ත ගත්ත මෝඩ උද්දාමය. මේව ඇවිල්ලා ගරු කතානායකතුමනි දේශපාලනේ නෙවෙයි මීඩියා ඉවෙන්ට්. දයසිරි අමාත්‍යවරු මේක විටි මිට කියනවා. තවත් අමාත්‍යවරු කියනවා. වාසුදේව නානෙක්කාර ඇමතුතුමත් විටි මිට විවිධ අවස්ථාවල මේ ඉඟි දීලා තියෙනවා. අපිට ඉඟි තේරෙනවනේ. ඔබතුමා පදිංචි දිවස රටේ විශාල අර්බුදයක් තිබෙනවා. පාසල් දරුවන්ට මෙහෙම මුණ දී තිබෙනවා. ආර්ථික මෙහෙම කඩාවැටී තිබෙනවා. එනිසා තෙල් මිල මේ විශ්වාස භංගය තිබෙන අපේ රටේ ප්‍රශ්න වලින් ගොඩාක් යට. හැබැයි ප්‍රශ්න ගොඩාක් යට තියෙනකොට ඇමතිවරයා තමන්ගේ නිවස නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් CPSTL ආයතනයෙන් ලක්ෂ 150ක් වැය කරනවා. එහි සභාපතිවරයා අධිකරණ ඇමති අලිසබ්ද්‍රි මැතිතුමාගේ මල්ලි. ඒ රාජ්‍ය ඒකාධිකාරිත්වය බිඳින්න දැන් සරමැඳ ගතර වැඩක් තියෙනවද? මම අහන්නේ ඒකයි. ඔව් පළඳින අඳුම නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. The news reporter විශ්වාස භංග යෝජනාවේ හොඳ නරක මනින්නේ ඔහු අඳින ඇඳුමින් හරි ඔහු සිරෙප්පු දානවද නැද්ද කියන සාධක මත හරි ඔහු විභාග මොන ආකාරයෙන් සමත් වී තිබෙනවද කියන සාධක මත නොවේ මා හිතන්නේ මෙනි යුතු වන්නේ ඔහුගේ කාර්යභාරයේ නිසි පරිදි ඉටු කරාද නැද්ද කියන සාධක මත ඉතින් අපි දන්නවා අපේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙච්ච විශ්වාස භංගවල කරුණු දෙකක් ගැබ්බී තිබෙනවා එකක් ඒ අමාත්‍යවරයාට පැවරී තිබෙන කාර්යභාරයේ නිසි පරිදි ඉටු කිරීමට අසමත් නොවීම පිළිබඳ කරුණු. ඒ වගේම ගරු කතානායකතුමනි ඊළඟ විශ්වාස භංගයකට පදනම් වෙනවා දේශපාලනය. මේ දෙක තමයි අපේ විශ්වාස භංගවල ඉතිහාසය තිබෙන්නේ. මා හිතනවා මේ විශ්වාස භංගයේදී වැඩිපුර ඉස්මතු වී තිබෙන්නේ දේශපාලනය. විශේෂයෙන්ම තෙල් මිල ඉහළ ගියාට පසුව ඉහළ දැම්මාට පසුව පොදුජන එක්සත් පෙරමුණේ දැන් ආණ්ඩුව හොබවන පක්ෂී ප්‍රධාන පක්ෂී සහ බොහෝ අය තමන්ට වෙන වෙනම පක්ෂ තිබුණත් ඔහු පොදුජන පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලපු අය ඒ පක්ෂයේ ලේකම්වරයා මේ මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා පත්‍රයට අත්සන් කරපු කෙනා ඒ ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා හා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා මේ තෙල් මිල වැඩිවීමට තුඩු දුන්නේ අදාළ අමාත්‍යවරයා ගනුදේගම්මන්පිල අමාත්‍යවරයා එම කාල පරිච්ඡේදයේ තුල මෙවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම කියලා. ඒ අපනවී කියන්නේ. ඒ කියන්නේ මේ ඔය තුනෙන් දෙකේ ආණ්ඩුවේ බහුතරයක නාම යෝජනා පත්‍රය අත්සන් කරලද පොදු යන පෙරමුණේ මහලේකම්වරයා. ඒ වගේම ඊට පසුව විවිධ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු මා දැක්කා විටින් විට ගම්මන්පිල ඔබ අමාත්‍ය ධූරයෙන් ඉවත් විය යුතුය වෙන කෙනෙක් දානවාය සහ තව කෙනෙක් ආපුවම විශේෂ මුදල් අමාත්‍ය ධූරේ බැසිල් රාජපක්ෂ දිවුරුන් දුන්නාම මුදල් මේ තෙල් මිල අඩු කරනවාය ඔව් ලංකාවේ සිටියා නම් මේ වගේ දෙයක් වෙන්න සිද්ධ වෙන්නේ නැය කියලා ආණ්ඩු පක්ෂය තුල සාකච්ඡාවක් ආවා. ඔන්න ඔය සාකච්ඡාවට ඒ සාකච්ඡාවෙන් ඇත්ත ගත්තොත් අඥාන උද්දාමයකට ආවා මේ 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 විශ්වාස භංග ඉදිරිපත් කරන අය. ඇත්තගත් මෝඩ උද්දාමය. හරිද? මේව ඇවිල්ලා ගරු කතානායකතුමනි දේශපාලනේ නෙවෙයි මීඩියා ඉවෙන්ට්. මම මීඩියා ඉවෙන්ට් විශ්වාස භංගය. මොකද මාධ්‍ය ගොඩනැගී තිබුණු ගැටුම ඔවුන් ලාභ ලෙස උපයෝග කරගන්නවා විශ්වාස භංගයක් කරහා වෙනත් දිශාවකට තල්ලු කරා. ඒ කියන්නේ මේ රටේ දේශපාලන පිළිබඳ අවම හෝ චලනයන් පිළිබඳ හැඟීමක් දැනීමක් නොතිබුණු බව තමයි මේ පෙන්නු කරන්නේ කරුණු දෙකක් මත. එකක් මේ ආණ්ඩුව සැදුම්ලත් කණ්ඩායමේ ප්‍රධානම කණ්ඩායම තමයි පොදුජන පෙරමුණ කියන කණ්ඩායම. ඒ වගේම එහි නායකත්වයේ මගෙන එහිට මෙහිවීම පක්ෂ නායකත්ව නෙවෙයි. එහි නායකත්වය ප්‍රබල ලෙස හොබවුණු ලබන්නේ වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා. ඒක තමයි ඇත්ත. ඒ නිල නායකත්වය ගැන නෙමෙයි මා මැතිවරණ කොමිසමේතින් නායකයා ගැන නෙමෙයි කියන්නේ. එනිසා එම කණ්ඩායමේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳව යම් විරෝධයක් අනිත් දේශපාලන කණ්ඩායම් තුළ මතුවී තිබෙනවා. මා දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයසිරි අමාත්‍යවරු මේක විටි මිට කියනවා. තවත් අමාත්‍යවරු කියනවා. වාසුදේව නානෙක්කාර ඇමතුතුමත් විටින් විට විවිධ අවස්ථාවල මේ ඉඟි දීලා තියෙනවා. අපිට ඉඟි තේරෙනවනේ. එතකොට
එවැනි වර්ධනයක් තිබුණා. එවැනි වර්ධනයක් තිබුණා. දැන් මොකද සිදු කොට තිබෙන්නේ? එවැනි වර්ධනයක් වර්ධනය වෙමින් තිබෙන වෙලාවක විශ්වාස භංගයක් ගෙනල්ලා දාන. දාලා මොකද කරන්නේ? අර මන්ත්‍රීවරු අර ඇමතිවරු සියලු දෙනා හිර කරනවා. මොකද හිර කිරීම? ගම්මන්පිල අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්න නම් විශ්වාස භංගය ජයග්‍රහණය කොට පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ සහය නොලැබෙන්න ඕන. ඔහු අමාත්‍ය ධූරේ ඉන්නනම් පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ සහය ලැබෙන්න ඕන. අන්තිමට මොකද කරේ? එම කඳවුර ඇතුලේ පෞද්ගලිකව හෝ දේශපාලනිකව හෝ තමන්ට තම තමන්ට වරදාන නොලැබීම මත හෝ තම තමන්ගේ තනතුරු කප්පාදුව මත හෝ විරසකයන් ඇති වී තිබෙන කණ්ඩායම් කතා කරන්න පටන් ගන්න එක හිර කරා. හිර කරලා තියෙන දේ මොකද? ගම්මන්පිල අමාත්‍යවරයාගේ අමාත්‍ය ධුරේ රඳාපවතින්නේ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු මා කලින් කියපු කණ්ඩායම සහාය දෙනවද නැද්ද කියන සාධක මත. ඒ නිසා ඔහුගේ පණ තිබෙන්නේ කොතනද? අපි දන්නව අර සමහර මන්ත්‍ර කතාවල තියෙනවා පණ තියෙන්නේ ගිරවගාව. ඉතින් මේකත් එහෙම තමයි. මේ ගොඩක් අයගේ පණ තියෙන්නේ ගිරවගාව. ගිරව පාවුගේ දවසල් පාර්ලිමේන්තුවට ආවා. හරිද? දැන් මොකද්ද කරේ? දැන් කරපු දේ තමයි ප්‍රතිපත්තිමය කරුණු මත හෝ වරදාන වරප්‍රසාද මත හෝ දේශපාලන කරුණු මත හෝ යමක් අදහසක් ඉදිරිපත් කරපු කෙනා හිර කරා මේ විශ්වාස භංගේ. ඒක තමයි සිදු කරද වෙන්නේ. ඒ නිසා මේක දේශපාලනික වශයෙන් අඥාන තකතිරු මෝඩ තීරණයක් දේශපාලනික වශයෙන්. මේක ගත්තොත් මම නැවතත් කියන්නේ මේ මීඩියා ඉවෙන්ට්. මීඩියා මාධ්‍ය වලින් හරි විශ්වාස භංගේ අත්සන් කරනවා දෙනවා. අත්සන් කරපු පත්‍රිකා දෙනවා. කතානායකතුමාට බාර දෙනවා දෙනවා. මේ මීඩියා ඉවෙන්ට්. දේශපාලන කියන්නේ මීඩියා ඉවෙන්ට් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන. අද මේ සභාවේ පෙන්눔 කරමින් තිබෙන්නේ ඒ කරුණ. දේශපාලන කියන්නේ මීඩියා ඉවෙන්ට් නොවන බව. ඒ අසීරුතාවයට තමයි මේ විශ්වාස භංගේ ඉදිරිපත් කරපු අය දේශපාලනිකව අද මුහුණ දී තිබෙන්නේ. ඊළඟ මේ කරුණ. කරුණ ගත්තොත් අපි දන්නා තෙල් සංස්ථාව ගත්තොත් අපි දන අපේ රටේ ආර්ථික ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයේ ඒ අපේ රටේ ආර්ථිකයේ මෙහෙවීමේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ද තෙල් සංස්ථාව තෙල් ගෙන්වීම පිරිපාදු කිරීම බෙදා හැරීම විකිණීම සඳහා පමණක් නෙවෙයි ගොඩනැගුණු. ඒකත් එක්ක ගොඩනැගුණු විශාල කර්මාන්ත පද්ධතියක් තිබුණා ගරු කතානායකතුමනි. විශේෂයෙන් අපි දන්නවා 1964 සිරිමව බණ්ඩාරනායක මැතිණියගේ රජය මේ රජයට පවරා ගත්තට පසුව 1968 පිරිපහදුවක් ආරම්භ කරනවා. පටන් ගන්න 1969 පිරිපහදුව ආරම්භ කරනවා. ගරු කතානායකතුමනි එතකොට පිරිපහදුවේ දෛනික පිරිපහදු යාන්ත්‍රයේ ධාරිතාව බැරල් 38000යි. 1968 අදට අවුරුදු 53කට පෙර. හැබැයි මේ හිටපු ආණ්ඩු හිටපු ඇමතිවරු මේ ධාරිතාව කොච්චර ප්‍රමාණයකින් වැඩි කරලා තිබෙනවද? එදා අවශ්‍ය හා අවශ්‍යතාවය හා අද සංසන්දනය කරලා බලනකොට ඒ අවශ්‍යතාවය 7-8 ගුණයකින් වැඩි වී තිබෙනවා. හැබැයි බැරල් 12000කින් තමයි වැඩි වී තිබෙන්නේ දෛනික පිරිපාදු. අන්න අද තෙල් මිලට ඒ ගැටලුව බලපාලා තිබෙනවා ගරු කතානායකතුමනි. ඊළඟ මේක සම්බන්ධව මේක ඇදෙන අතුරු නිෂ්පාදන වලි නයිලෝන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් තිබුණා. ඒක ආසිත ඉටිපන්දන් නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් තිබුණා. 1992 දී එම කර්මාන්තශාලාව වහලා දැම්මා. මොකද නව ආර්ථික ප්‍රතිපත්තීන් අනුවුන් අනුගමනය කරපු එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රමානුකූලව රජය ව්‍යාපාර සහ කර්මාන්ත වලින් ඉවත් වීමේ ප්‍රතිපත්තිය වතු විකුණමින් පේස කර්මාන්තශාලා විකුණමින් අවසානයේදී ආවෙමකටද නයිලෝන් කර්මාන්තශාලාව. එතකොට කර්මාන්ත ඇමති තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වෙලාවේදී. ඒ වගේම පොහොර නිෂ්පාදනය කරා. තෙල් පිරිපහදුවෙන් එන නැප්තා වලින් ඒ උපයෝග කරගෙන වායුවේ තියෙන නයිට්‍රජන් ද උපයෝග කරගෙන යූරියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මාගාව පත්‍ර දැන්වීමත් තිබුණා 1981 දී. පොහොර සංස්ථාව පාකිස්තානයට පොහොර මෙට්‍රික් ටන් 50000ක් පටවනු. අපේ රටට වඩා අතිරික්ත යූරියා නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් තිබුණා. ඒක 1985 දී වහලා දැම්මා. ඒ ලාභ යූපීපුව තෙල් සංස්ථාව. ඊළඟ 1994 දී තෙල් සංස්ථාව සතුව අපේ රට අවශ්‍ය 100% ලීජ් තෙල් නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් තිබුණා.
1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව. ඒ ලී සිතෙල් කර්මාන්තාල 251ක් ඇමරිකානු කැල්ටස් සමාගමට විකුණා දැනුම් ලැබුවා. නොබෝදිරිකින් ඉතුරු ටිකත් විකුණලා දැම්. ඒවා තෙල් සංස්ථාවට ලාභේ උපයපුතෙන්. ඊළඟ ගත්තොත් නැවුතෙල් ලංසය තිබුණා. 2003 වසරේදී එම නැවුතෙල් ලංසය මරයින් සර්විස් කියලා සමාගමක් හදලා මේ මරයින් සර්විස් සමාගම හරහා එය ජෝන් කීල්ස්ලාට වික්කා නැවුතෙල් ලංසය. ගරු කතානායකතුමනි අපේ අපේ මුහුදු සීමාව ආසන්නෙන් අපේ වරායන් ආසන්නෙන් අපේ රට ආසන්නෙන් වසරකට නැව් 36000ක් ගමන් කරමින් තිබෙනවා. මේ 36000න් 10%කට අපි තෙල් සැපීමේ පහසුකම ලබා දෙන්න පුළුවන් නම් අපිට තෙල් ගේන්න යන වියදමෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ඩොලර් උපයන්න පුළුවන්. එවැනි වටිනා සම්පතක් තිබුණා. ඒ සම්පත ජෝන් කීල්සර් 2003 දී වික්කා. වික්කට පසුව මේට විරුද්ධව වාසුදේව නානක්කාර මැතිතුමා කෝප් සභාවේ වාර්තාව මත පදනම්ව නඩුවක් දැම්මා. ඒ නඩුවේ තීන්දුව 2008 වසරේදී. 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා ජෝන් කීල්සර්ට ඒ විකිණීම වැරදි කියලා නැවත පවරා ගන්න කියලා රජයට. මොකද කරේ එවකට? එවකට මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු දේ තමයි එම මරයින් සර්විස් එක ආපහු තෙල් සංස්ථාවට පවරන වෙනුවට වරායයට පැවරුවා. මොකද වරායයේ තිබුණේ චමන් රාජපක්ෂ මැතිතුමා අතින්. දැන් වගේ මේ කාලේ. දැන් වැඩි පැවරුවා. පැවරුවට පස්සෙ මොකද උනේ? තෙල් සංස්ථාවේ තිබුණ නැව් තෙල් ලංසය වෙනුවට වරාය අධිකාරියේ නැවත ජෝන් කීල්ස් ඇතුළු සමාගම් මහතට විශේෂයෙන්ම IOC සමාගම් ඇතුළු සමාගම් මහතට නැව් තෙල් ලංසය පවරා දී තිබුණා. ඊළඟ අපේ කොළොල්නාව සහ මුතුරාජවිල ගබඩා සංකීර්ණී භාණ්ඩාගාරයේ මුදල් වියදම් කොට රටේට ගොඩනග භාණ්ඩාගාර මේ ගබඩා සංකීර්ණය. ඒ ගබඩා සංකීර්ණයේ තුනෙන් එකක් IOC සමාගමට වික්කා. මේ 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 ආසන්න කාලයට පමණක් මිලියන 10000කට වඩා වැඩි ලාභයක් IOC සමාගමේ තුනින් එක අරගෙන උපයලා තිබෙනවා. ඊළඟ පෙට්‍රල් සෙඩ් වික්කා. ඊළඟ අපි දන්නවා ත්‍රිකුණමලේ වැදගත්ම ගබඩා සංකීර්ණය චීන ෆාම් ගබඩා සංකීර්ණය ඒක විකුණලා දැම්. විකුණලා මොකද උනේ? තෙල් ගෙන්වීම විකිණීම කියන තැනට පමණක් තෙල් සංස්ථාව හිර වුණා. ඒ නිසා අද අපේ රටේ ඛනිජ තෙල් වෙළඳපොලේ ඇති වී තිබෙන මේ ගැටලුවේ ප්‍රශ්න මතු වී තිබෙන්නේ ගම්මන්පිල මහත්මයාගේ පමණක්ම වූ කරුණක් මත නොවේ. දිගු කාලයක් මේ පැවති ආණ්ඩු අනුගමනය කළ ද ආර්ථික ප්‍රතිපත්තිය විශේෂම කරු කතානායකතුමනි අපේ රටේ මේ 1978න් පසු අනුගමනය කළ ද ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කෞරව සමීක්ෂණය කරනවා නම් වැදගත් මායතන තමයි තෙල් සංස්ථාව පිළිබඳව සමීක්ෂණය සිදු කිරීම. මොකද තෙල් සංස්ථාවට ඇති වී තිබෙන ඉරණමට සමානයි රටට ඇති වී තිබෙන ඉරණම. මේකයි සිද්ධු වෙන්නේ. ඒ නිසා අද මේ තෙල් මිල වැඩිවීම සඳහා ඒ සාධක බලපා තිබෙනවා. ඒ නිසා මා හිතනවා මුළුමනින්ම වර්තමාන අමාත්‍යවරයාගේ පමණක් වගකීමක් ලෙස මා මේ සලකන්නේ නැහැ. හැබැයි ඔහුටත් අත්තරින්න බැරි වගකීමක් මේ තුල ගැබ්වී තිබෙනවා. පළමු දේ තමයි මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවනේ. මේ ආණ්ඩුව ලෝකේ පසුගිය අවුරුද්දේ මුල් භාගයේ දශක ගණනාවකට පසුව ලෝක වෙළඳපොලේ අඩුම තෙල් මිල වාර්තා කරන්න පටන් ගත්තා. මොකද සිද්ධ කරේ? ආණ්ඩුව කියන්නේ අපි තෙල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දෙන්නේ නැහැ. ප්‍රතිපත්ති මේ තීරණයක් ගත්තා. මොකද්ද? තෙල් මිල ස්ථායීකරණය කිරීමේ අරමුදලක් ගොඩනගනවා කියලා. බැලු බැලමට සාර්ථකයි. තෙල් මිල වසර දෙකක් ඇතුළත උච්චාවචන වෙනවා වෙනුවට එකම ස්ථායීකරණයක පවත්වාගෙන යෑම ආර්ථිකයට ආර්ථිකේ පුරෝගතන කරන්න ඉදිරියේදී සැලසුම් හදන්න ඉතා හොඳ තීරණයක්. ඒ නිසා මොකද වුනේ? ඒ වෙලාවේදී ජනතාව ලෝක වෙළඳ පොලේ තෙල් මිලට ගැලපෙන පරිදි අපේ රටේ තෙල් මිල තීරණය කරන්න කියනකොට ආණ්ඩුව කිව්වේ නැහැ. අපි අවුරුදු දෙකක් සඳහා තෙල් ස්ථායීකරණය කිරීමේ අරමුදලක් ගොඩනගනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා මට මතකයි ඇවිල්ලා කිව්වා තෙල් මිලේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න 700යි පරිප්පු 60යි ද කිව්වා. මන් දන්නේ නෑ මේ මෙහෙම කිව්වේ. හරිද? කියලා මොකද කිව්වා අපිට? තෙල් මිල වාසිය ජනතාවට දෙනවා කිව්වා. දැන් එදා ඒ ජනතාවට ලැබිය යුතු සාධාරණ එකක් මොකද? ජනතාවට ගිහිල්ලා කරු කතානායකතුමනි තෙල් මිල අඩු වුණායි කියලා ඩුබායි වලින් පෙට්‍රල් ගහගෙන එන්න බෑ.
තෙල්මිල අඩුණයි කියලා තව ලෝක රටකට ගිහලා ඩීසල් ගහගෙන ඉන්න බෑ. ඒ සඳහා සේවා සපයන ආයතන තමයි තෙල් සංස්ථාව. හැබැයි ලෝක වෙළඳපොළේ මිල අඩු වී තිබෙනවා නම් එහි වාසියම ජනතාවට ලබා දිය යුතුයි. හැබැයි නොදීම සඳහා හදුව කතාවක් මොකද්ද? තෙල් මිල ස්ථායීකරණය කරනවා. තමුන් වහන්සේලගේ වැකි වචන අලංකාරත්වයේ උපයෝග කරගෙන මේ මිත්‍යාව හැදුවා. ඊට පස්සේ මහ බැංකු වාර්තාව කියනවා තෙල් මිල ස්ථායීකරණ අරමුදලේ ඩොලර් බිලියන 65 ඩොලර් රුපියල් බිලියන 65 කෝටි 6500ක් එකතු වෙලා තියෙනවා කියලා කියනවා. හැබැයි එම ස්ථායීකරණ අරමුදල උපයෝග කරගත්තේ මොකටද? එම ස්ථායීකරණ අරමුදල ගොඩනැගීමේදී ජනතාවට දෙන කරුණු වෙනුවට උපයෝග කරගෙන තිබෙන්නේ විදුලි බල මණ්ඩලයේ බිල් ගෙවන්නත් භාණ්ඩාගාර බිල්පත් සම්පූර්ණ කරන්න. මේක තමයි කතානායක සිදු වී තිබෙන්නේ. ඒ නිසා වර්තමාන අමාත්‍යවරයා හිටියට අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා. මොකද වගකීම ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වී තිබියදී ඒ සාහනය ජනතාවට ලබා නොදී තෙල් මිල ස්ථායීකරණය පිළිබඳව සූත්‍රයක් හඳුන්වා දෙනවා කිව්වා. අරමුදලක් ගොඩනගනකොට අන්න ඒ ක්‍රියාත්මක වීමේ පංගුව ඒ වෙලාවේ කන්තල් ඇමති ඔබතුමා නොවේ. හැබැයි ඒ අරමුදල ගොඩනගන අවස්ථාවේදී ඔහු අමාත්‍ය ධුරයක් නොවේ. නමුත් ඇමති දැන් ඔබ නේන ඔබ ඇමති නෙමෙයි ඒ වලා. හැබැයි ඔව් දැන් වැඩේ තියෙන්නේ මෙහෙමනේ. ඔබතුමා හැබැයි මාධ්‍ය හරහා කිව්වා ඇමති ධුරේ නොවුණාට ඔබතුමාගේ වචන වලින් කිව්වා ස්ථායීකට අරමුදල කඩනවා කියලා. සාමාන්‍යයෙන් දැන් ගම්ම අපේ දලස අලාපිරිමැතුමත් කිව්වේ මුදල් අමාත්‍යංශේ මේක කරන්න තිබිදී එතුමා කිව්වා කියලා. සාමාන්‍යයෙන් එතුමම පැනලා වැඩ කරනවා. වැඩි කරන්නේත් නැහැ. ඒ වගේ තමයි මේ වෙලාවෙත් ආරමුදලගෙන. ඒ වගේ. ඔව් එතුමා පැනලා කිව්වා. වැඩි කරන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් ගරු ගතනායකතුමනි ආණ්ඩුව මාසහෙන් අයට ඇමතිවරු මාරු කර කර පහුගියකට මම වග කියන්නේ මේකට මම වග කියන්න යන්න බෑ. එනිසා ඔහු කණිතෙල්ල අමාත්‍යවරයා හැටියට වර්තමාන ආණ්ඩුවේ ඒ ස්ථායීකරණ අරමුදල නිසි පරිදි ජනතාවට ලබා දීම සඳහා කටයුතු නොකිරීම පිළිබඳ චෝදනාවෙන් ගැලවෙන්න බෑ. ඒක එක් චෝදනාවක්. ඊළඟට අපි දන්නවා විශේෂයෙන්ම ඔබතුමා පදිංචි නිවස ඒ මා හිතන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙන්න තිය ඇයිති තිබින්නේ. හැබැයි ඒවා සංවර්ධන කිරීමේදී පෙවරෙන්නේ කාටද? රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය. එහෙම නැත්නම් මුදල් අමාත්‍යංශය. නමුත් CPSTL ආයතනයේ මිලියන 15 ලක්ෂ 150ක් වියදම් කරනවා නිවස අලුත් වැඩියා කරන්න. දලස් පෙර දලස් සලහපනම අපි මිත්‍ර ඇමතුමා මෙතෙන්ද කියන රටේ විශාල අර්බුදයක් තිබෙනවා. පාසල් දරුවන්ට මෙහෙම මුණ දී තිබෙනවා. ආර්ථිකය මෙහෙම කඩාවැටී තිබෙනවා. ඒ නිසා තෙල් මිල මේ විශ්වාසභංගයේ තිබෙන අපේ රටේ ප්‍රශ්න වලින් ගොඩක් යට. හැබැයි ප්‍රශ්න ගොඩක් යට තියෙනකොට ඇමතිවරයා තමන්ගේ නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් CPSTL ආයතනයෙන් ලක්ෂ 150ක් වැය කරනවා. එහි සභාපතිවරයා CPSTL සමාගමේ වර්තමාන අධිකරණ ඇමති අලිසබ්රි මැතිතුමාගේ මල්ලි. ඉතින් අපි අහන්නේ මෙහෙමයි. අමාත්‍යවරේ CPSTL ආයතනයේ නිවාස අලුත් වැඩිය කරන්න ලක්ෂ 150ක් වැය කරන්න ඉංජිනේරු අම්මන්දානගේ යදෝපු විදිය හදිසි මිල දෙක නිම්ල දෙව්වේ. අන්න ඒ වගකීමෙන් උදේ ගම්මන් පිළ අමාත්‍යවරයාට මිදෙන්න බෑ. ගරු මන්ත්‍රීතුමා තා විනාඩියයි ඔබතුමාට තියෙන. ඔව් ඒකයි තියෙන දැන්. ඊළඟ විශේෂම ගත්තොත් මම අවසන් වශයෙන් කියන්නේ අපේ රටේ තෙල් ගෙන්වීම බෙදා මිශ්‍ර කිරීම ගබඩා කිරීම බෙදා හැරීම තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය. නමුත් 2003 වසරේ දෙසැම්බර් මාසේ తాවකාලික විධිවිධාන පනතකින් IOC සමාගම සඳහා අවුරුදු 20කට බලපත්‍ර ලබා දුන්නා. ඉතින් IOC සමාගමෙන්ද ගේන්න පුළුවන් බෙදා හරින්න පුළුවන් අලෙවි කරන්න පුළුවන් කවද වෙනකන්ද? 2023 දෙසැම්බර් වෙනකම්. 2023 දෙසැම්බර් වලින් පස්සේ IOC සමාගමට අපේ රට තෙල් ගේන්නත් බෑ ගබඩා කරන්නත් බෑ බෙදා හරින්නත් බෑ. දැන් මොකද කරන්න ඕද? පහුගිය මැයි මාසේ 5 වෙනිදා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා. මොකක් වෙනුවෙන්ද? තෙල් ගෙන්වීම මිශ්‍ර කිරීම ගබඩා කිරීම බෙදා හැරීම පිරිපහදුව ඒ රාජ්‍ය ඒකාධිකාරිත්වය බිඳින්න. දැන් සරමඳගතතර වැඩක් තියෙනවද? මම අහන්නේ ඒකයි. ඔව් පළඳින ඇඳුම නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. අපේ රටේ තෙල් සම්පත විශේෂ කණිත තෙල් වෙළඳපොළ කවරෝ සමාගමක් අතර අත්පත් කර දීම සඳහා 50 සංශෝධන කිරීම සඳහා මේ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අන්න ඒකට අදාළ විරෝධය අපි ගාව තිබෙනවා. ඒ වගේම ගත්තොත් තෙල් මිල වැඩි කිරීමේදී ඔහුගේ නියෝජනය කරපු කමිටුවට ඔහු ගොස් තිබෙනවා. ඔහුගේ පිළිබඳ තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කොට නැහැ නිසි පරිදි. ඒ වගේම
පොදුජන පෙරමුණේ මහලේකම්වරයා කිව්ව පරිදි මා දන්නේ නැහැ ඒක සමහර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මට කිව්වේ කතානායකතුමනි පරණ සමාගම් වලින්ම ගන්නවා ඒකෙන් ගාණක් එනවා මම කියපුවා මා දන්නේ නැහැ මම නම් කියන්න යන්නේ නැහැ ඒකෙන් ගාණක් එනවා හැබැයි අඩුමතර මේක අපේ පක්ෂ කාටව හරි ලැබෙනව නම් හොඳයි එයාට තිබුණු ප්‍රශ්නේ තමයි මෙයාට එන එක වෙන කෙනෙකුට එන්නේ නැතුව එයා කියපුව කෙනාට තිබුණු ප්‍රශ්නේ ඒ නිසා මේක ඉතා හොඳ වෙලඳ පොලක් මේක යම් ගනුදෙනු සිද්ධ වෙන තැනක් ඒ ගනුදෙනු වලට මම හවුල් වී තිබෙනවා කියන සාධකේත මායික දන්නේ නැහැ නමුත් මට ඒ මන්ත්‍රීවරු කීප එකක් හැබැයි ඒක තමයි පොදුජන පෙරමුණේ මහලේ කම්මරයා නිවේදනයෙන් කිය අවසන් කරන කතා නේද නිවේදනයෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද මෙවැනි තෙල් මිල වැඩිවීමක් දක්වා වෙන විකල්පයක් නැතුව ඒ උත්තරේ තෝරා ගැනීම සඳහා අමාත්‍යංශ මෙහෙවීමේදී ඕගෙන් සිදු වී තිබෙන කරුණු පිළිබඳව තමයි පොදුජන ලේක පක්ෂයේ ලේකම්වරයා ඔහුට අමාත්‍ය දුරින් ඉවත් වෙන්න කියලා කියන්නේ අන්නේ ඒ මත පදනම්ම තමයි මේ විශ්වාසභංග යෝජනාවට අපි අපේ පක්ෂ සහාය පළ කරන්නේ අර දේශපාලන විවේචනයේ සේම තිබිදුවත් කතානායකතුමනි බොහොම ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය